කුඩාකල බොහෝ දෙනෙක් ගවේෂකයන් සහ පුරාවිද්‍යාඥයින් නීමට සිහින දකිනවා. ඒ ලෝ නුදුරු තැන් නැරඹීමට සහ කාලයේ වැලිතලාවෙන් වැසී ඇති අරම පුදුම දේවල් සොයා ගැනීමටයි. නමුත් විශ්මිත සොයා ගැනීම සිදු කරන්නේ පුරාවිද්‍යාඥයින් පමණක් නොවේයි. සාමාන්‍ය මිනිසුන්ද හම්බෙන්නේ වැනි විශ්මිත සොයා ගැනීම සිදු කරනවා. මේ වීඩියෝවෙන් ඔබ වෙත ගෙන එන්නේ වැනි හම්බෙන් සිදු කළ අපූර්ව සොයා ගැනීම් කිහිපයක් පිළිබඳවයි. මේ වීඩියෝ එක තුළ ඔබ පුදුමයට පත් කිරීමට හැකි බොහෝ දේවල් තිබෙනවා. ඉතින් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතුනොත් අපේව subscribe කරන්නත් අමතක කරන්නට එපා. ඒ වගේම කුඩා සීනු වෙබ්වොත් අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්. දෙවෙනි ලෝක යුද්ධය අවසන් වී මේ වන විට වසර 75ක් පමණ ගත වී තිබෙනවා. එසේ වුවත් එහි සීවටනයන් අදටත් ලෝ නන්දෙසින් හමු වෙනවා. මේ ඔබ වෙත ගෙන එන සිදුවීමත් ඒ හා සම්බන්ධ එකක්. මීට වසර කිහිපයකට පෙර රුසියාවේ ගම්මානයකින් තමයි මෙම අපූරු සොයා ගැනීම සිදු කරේ. එය එකල යුද පිටියක්ව පැවති ස්ථානයක්. විශේෂඥයින් පිරිසක් එම ප්‍රදේශය පරීක්ෂා කරමින් සිටියේදී ඔවුන් පුදුමයට පත් කිරීමට සමත් වෙන විදියේ දෙයක් හමු වුණා. එනම් ගංගාවක ගිලී තිබුණු යුද ටැංකියක්. ඒ සාමාන්‍ය ටැංක එකක් නොවේයි. ඒ ඉතා දුර්ලභ T-3476 වර්ගයේ එකක්. එවැනි ටැංකි නිර්මාණය කර තිබුණේ ඉතා සීමිත ප්‍රමාණයක් පමණයි. මෙහි ඇති විශේෂත්වය වන්නේ මේ වනතුරුත් නොනැසී පවතින එම වර්ගයේ එකම ටැංකිය වන්නේද මෙයයි. එහෙම ගංගාවේ අඩි 23ක් පමණ ගැඹුරේ පැවති නිසා තමයි මෙතුවක් කාලයක් සැඟවී තිබුණේ. එය ගොඩබිම පැවතියා නම් මෙතුවක් කාලයක් ආරක්ෂා වී පවතින්නේ නැහැ. මොකද ජලයට වඩා ගොඩබිම තුළ දිරාපත් වීම වේගයෙන් සිදුවෙනවා. ඉතින් විශේෂඥයින් පවසන්නේ මේ එකල ගංගාව හරහා ගමන් කිරීමට ගොස් එහි ගිලෙන්නට ඇති බවයි. ජේම්ස් බ්‍රිසෙල් යනු මිචිගන්වල ගොවි මහතෙන් ගොවිපල සහිත ඉඩමේ පසව උට නිධානයක් හා සමාන වුණත් ඒ විසින් මෙවැනි අර්ම පුදුම දෙයක් ඔහු වෙත ලබා දේවි කියා නම් මොහු සීනකින්වත් සිතුවේ නැහැ. සෝයා බෝංචි වගාවක් සඳහා පොලෝ සකස් කරමින් සිටියේදී පොළොවෙන් උඩට මතු වී ඇති අමුතු දෙයක් ඔහුට පෙනුණා. පළමුව ඔහු සිතුවේ ඒ දිරාපත් වූ වැටක කොටසක් වෙන්නට ඇති බවයි. නමුත් තෙලෙස පොළොවෙන් උඩට මතු වී තිබුණේ ඔහු සීනකින්වත් නොසිතූ දෙයක්. දැඩි කුතුහලයේ නිසා ඔහු පොළව හරින යන්ත්‍රයක් මගින් ඒ වටේට ගැඹුරු වලක් ඇරුවා. එවිට තමයි ඔහුට පෙනී ගියේ ඒ හොඳින් ආරක්ෂා වී පවතින සත්ව හිස් කබලක් බව. ඒ මීට වසර දහස් ගණනකට පෙර මෙලොවින් වඳ වී ගිය බූලිමෙමත් සත්වයෙකුට අයත් එකක්. ඔවුන් මෙලොව වාසය කරේ මීට වසර 15,000කට පමණ පෙර ඈත අතීතයේ. ඒ අධ්‍යයනය කිරීමේදී පෙනී ගියේ ටොන් ගණනාවක් බර මේ මෙමත් සත්වයා මියගොස් තිබෙන්නේ 40 හැවිරිදිවියේදී බවයි. එම හිස් කබල හා සම්බන්ධ විශාල දළ දෙකද හොඳින් ආරක්ෂා වී පැවතියා. පේන විදියට එදා විසූ මිනිස් දඩයම් කරුවන් මෙම සත්වයාගේ ශරීරයේ වූ අනෙකුත් කොටස් රැගෙන ගොස් තිබෙනවා. ඉතින් පසුව ජේම්ස් මහතා එම ඉස්කබල් කොටස් දේශීය කෞතුකාගාරයක් වෙත ප්‍රදානය කරා. බලන්න මේ මොනතරම් අපූරු සොයා ගැනීමක්ද. මේ වාෂ්ප බලයෙන් ක්‍රියාත්මක වෙන දුම්රිය එන්ජිම 1885 වර්ෂයේදී නවසීලන්තය තුළ නිෂ්පාදිත එකක්. ඒ දශක දෙකක් වැනි කාලයක් පුරාවට භාවිතා කර තිබෙනවා. නමුත් 20 වෙනි වෙනකොටම තාක්ෂණයේ යල්පැන ගිය එකක් වූ අතර ඒවා වැඩි වටිනාකමක් නොමැති අබලි අකඩ ගොඩක් පමණක් බවට පත් වුණා. ඉතින් පළමු වන ලෝක යුද්ධයේ පැවති කාලයේදී ඒවා ගං වතුර තත්ත්වයන් සඳහා වූ බාධකයන් ලෙස ගංගාවල් වලට දැමීමට කටයුතු කරා. නවසීලන්තයේ උරුටි ගංගාවෙන් හමු වූ අවුරුදු 100කට වඩා පැරණි මෙම වාෂ්ප දුම්රිය එන්ජිමද එදා ගං වතුර බාධකයක් ලෙස භාවිතා කරපු එකක්. ඒ ගොඩට ගැනීමට සහ පිරිසිදු කිරීමට විශාල වේසක් දරන්නට වුණා. ඒ සඳහා වැය වූ සම්පූර්ණ මුදල ඩොලර් 160,000ක් පමණ වෙනවා. එම මුදල් ලබාගත්තේ රාජ්‍ය ආයතනයන් වලින් සහ පරිත්‍යාගශීලීන්ගෙන්. 1930 දශකයේදී බැග්ඩාඩ් වලට ආසන්න ස්ථානයකින් සැබවින්ම විස්මයජනක දෙයක් හමු වුණා. පිටතින් බලන විටේ දිස්වන්නේ සාමාන්‍ය මැටි කලයක් ලෙසයි. මෙසපොතේමියානු යුගයට ඇත්වන මේ මානව කෘතියට මුලදී වැඩි අවධානයක් ලැබුණේ නැහැ. නමුත් පසුවේ ලෝ පැරණිතම ගැල්වානි කෝෂය ලෙස නම් කරා. එසේත් නැමැති නම් ලෝ පැරණිතම විද්‍යුත් බැටරිය වශයෙන් සලකන්නේ එයයි. තවදුරටත් පැහැදිලි කරොත් ඒ සෙන්ටිමීටර් 13ක් දිග අම්ල සහ ශාරවලින් පිරුණු බහාලුමක්. ඒ වගේම මෙහි ඇතුළත තඹ සිලින්ඩරයක් සහ යකඩ හරයක් ද තිබෙනවා. මේ ගැල්වානි කෝෂයේ බහලුම 19 වෙනි විදුලි බලයෙන් ඉපදවා ගැනීම සඳහා ඇලෙසැන්ඩ්‍රෝ වෝල්ට් විසින් නිර්මාණය කරපු රසායනික උපාංගයට බොහෝ සමානයි. ඉතින් මෙමගින් අදහස් කරන්නේ මීට වසර 2500කට පමණ පෙර විසූ මිනිසුන් විදුලි බලය ගැන දැන සිටි බවද. ඒ විද්‍යාඥයින් පවා අසරණ කළ ප්‍රශ්නයක්.
1947 වර්ෂයේදී විලර්ඩ් එෆ් ග්‍රේ නම් වූ ඇමරිකානු භෞතික විද්‍යාඥයෙක් ඉලෙක්ට්‍රෝලයිට් ලෙස කොපර් සල්ෆේට් භාවිත කරමින් බැග්ඩාඩ් බැටරියට සමාන අනුරුවක් නිර්මාණය කර අතර එම බැටරිය විසින් වෝල්ට් 2ක විදුලි බලයක් උත්පාදනය කරා. ඒ වගේම මිත්බස්ටර්ස් 29 වෙනි කොටසෙන් බැග්ඩාඩ් බැටරි පිටපත් කිහිපයක් පරීක්ෂාවට ලක් කරා. ඕන් ඉලෙක්ට්‍රෝලයිට් සඳහා යොදාගත්තේ ලෙමන් විසවන අතරින් වෝල්ට් 4ක විදුලි බලයක් ජනනය වුණා. නිවාඩුවක් ගත කිරීම සඳහා නිවාඩු නිකේතනයකට යන කෙනෙක් බලාපොරොත්තු වන්නේ හොඳ මිතුරන් රසවත් ආහාර සහ හොඳ විවේකයක් වැනි දේවල්. නමුත් නිවාඩුවක් ගත කිරීමට දකුණු අප්‍රිකාවේ බොහිමියන් මුහුදු වෙරළට ගිය ව්‍යාපාරිකයෙකුට හමු වුණ විදියේ වගේ දෙයක් නම් නිවාඩු නිකේතනයක් කවටින් හමු වේවි කියන්නම් කිසිවෙකුත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔහුට හමු වුණේ ස්පේස් රොකට් එකක කොටසක්. එය හමු වෙන්නට දින කිහිපයකට පෙර SpaceX සමාගම විසින් Falcon 9 රොකට් එක දියත් කරා. මුහුදු වෙරළෙන් හමු වූ එම කොටසේ වූ සීරියල් අංකවලින් මේ SpaceX සමාගමට අයත් ස්පේස් රොකට් එක කොටසක් බව තහවුරු වුණා. වෙරළට ගොඩ ගැසූ එම ස්පේස් රොකට් එකේ කොටසේ GoPro කැමරාව සහ SD කාඩ් සියල්ලම ආරක්ෂා වී පැවතියා. ඉතින් මේ සොයාගත් පුද්ගලයාට ස්තුතිවන්ත වෙන්න රොකට් එකෙන් වෙන් වී කඩා වැටුණු කොටසක පටිගත වූ විස්මිත දර්ශනයක් දැක බලා ගැනීමට අවස්ථාව ලැබුණා. ස්වීඩනයේ අපූරු කෞතුකාගාරයක් තිබෙනවා. ඔබ දන්නවද එම කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා තිබෙන්නේ එකම එක කෞතුක වස්තුවක් පමණයි. එනම් එක පැරණි උදැනවක් පමණයි. එම පැරණි උදැනව හා බැඳුණු කතාව මොනතරම් අපූර්ව එකක්ද කිව්වොත් දෙස් විදෙස් සංචාරකයින් එහි පැමිණෙන්නේ එම හේතුව නිසාමයි. මේ නැවට වාසාලෙස නම් තබා තිබෙන්නේ 17 වෙනි ශතවර්ෂයේ මුල් කාලයේදී ස්වීඩනය පාලනය කළ රජවංශයට ගෞරවයක් වශයෙන්. 1628 වර්ෂයේදී එම නැව පළමු වතාවට සහ අවසාන වතාවට දියත් කරා. නමුත් නැව් කාර්ය මණ්ඩලයේ අත්වැරද්දක් නිසා එම නැව වරායෙන් පිටත් වී ටික දුරක් යාත්‍රා කරනවත් සමගම මුහුදුපත් වුණා. වසර 333ක් පුරාවට මේ මුහුදුපතුලේ පැවතියා. 1961 වර්ෂයේදී තමයි මේ සාගර පතුලෙන් ගොඩට ගනු ලැබුවේ. මේ ප්‍රතිසංස්කරණය කොට කෞතුකාගාරයේ තැන්පත් කරා. ඉතින් මේ තමයි මෙතරම් හොඳට ආරක්ෂා වී පවතින ලෝ පැරණිතම රුවල් නැව වන්නේ. මේ සිදුවීම දැක්කම ඔබේ වත්ත තුලත් ඔබ නොදන්නවා වුණාට ඔබ සිහිනකින්වත් නොසිතන විශ්මයජනක දේවල් තිබෙන්නට පුළුවන් කියලා ඔබට හිතේවි. මොහු ඔහුගේ ගොවිපොලේ ඇවිදින විට මීට කලින් කවදාවත් දැක නැති විදිහේ දෙයක් දුටුවා. පළමු වරට දකින කෙනෙකුට සිතෙන්නේ ඒ ඩයිනෝසෝර් බිත්තරයක් බවයි. නමුත් ඒ ඊටත් වඩා සිතද ගන්නා විදිහේ දෙයක්. ඔහු වේ වැඩිදුරටත් තාරා බැලූ අතර එවිට පෙනී ගියේ ඒ හිතුවාට වඩා විශාල බවයි. ඒ අඩි 3ක් පමණ දිගයි. ඒ පරීක්ෂා කොට විශේෂඥයින් පවසා සිටියේ ඒ අයිසුගේ වාසය කළ ප්‍රාග්ඓතිහාසික සත්වයෙකුට අයත් පිටකටුවක් බවයි. මේ කබල්ලෑවා වැනි සත්වයා මිහිමත වාසය කරේ මීට වසර 10000කට පමණ පෙර ඈත අතීතයේ. මේ සොයා ගැනීම ඉතාමත්ම වටිනා එකක් වන්නේ හොඳින් ආරක්ෂා වී පැවති නිසා. බලන්න සබා දහම මොනතරම් මිස්මිතද. ඔබ නොදකපු මෙවැනි අපූරු දේවල් දැනගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනු වෙබ්බුවත් අලුත් වීඩියෝ එකක් දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්.